ගෙදර පාන්පිටි දෙකක් ඉතුරු වෙලා තියෙනවද? එහෙනම් එන්න අද මාත් එක්ක රස කෑමක් හදමු. මේ වීඩියෝ එක බලන් ඉන්න පුංචි දරුවෝ මං දන්නවා ඉක්මනටම අම්මලත් එක්ක එක කියලා මේක හදයි කියලා. පාන්පිටි දෙකකින් මේ වගේ එකක් හදාගත්තොත් පුංචි දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්න වගේම තරුණ දරුවන්ටත් එකම දේ කනවට වැඩිය වෙනස් විදියකට පාන්පිටි දෙකක් පාවිච්චි කරලා මේ වගේ කෑමක් හදාගන්න පුළුවන්. හදිසි වෙලාවකට ගෙදර තියෙන පාන්පිටි දෙකක් කොහොමද පිට්සා එකක් කරගන්නේ කියලා තමයි මම අද පෙන්නන්නේ. මේ වගේ පාන්පිටි දෙකක් තියෙනවා නම් මේ වගේම පාන් වෙන්න ඕනේ නැහැ. මේ වගේ කෝනර්ස් උනත් දැන් අපි සාමාන්‍ය මේකක් විසි කරනවානේ, මේ වගේ එකක් උනත් මේකක් හදන්න ගන්න පුළුවන්. ඉතුරු වෙලා තියෙන පාන්පිටි දෙකක් විසි කරන්න නැතුව මෙන්න මේ වගේ විශේෂ කෑමක් හදලා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට ඕන කරනවා මේ පාන්පිටි දෙකක්, බිත්තරයක්, රස ලුණු ගම් මිරිස්. ඊට පස්සේ මේ ගෙදරම තියෙන අමු මිරිස්, ලුණු, තක්කාලි වගේ දේවල් කපලා ගන්න පුළුවන්. අමු මිරිස් වෙනුවට මාළු මිරිස් උනත් ගන්න පුළුවන්. පිට්සා සීසනින් ටිකක් මෙතන අරන් තියෙනවා. මේ ඔරිගානෝ කියලා ගහලා තියෙනවා. මේ ඔක්කොම ಜಾති මෙතන තියෙනවා. තක්කාලි සෝස් ටිකක්, චීස් ටිකක් තියෙනවා නම් වැඩියෙන් හොඳයි. මාගරින්, බටර්, තෙල් ඕන එකක් ගන්න පුළුවන් මේක හදා ගන්න. මුලින්ම අපි කරන්නේ මේක කපා ගන්න එක. මේක පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට පාම්පෙති දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් කම්මැලි කමට බටර් ටිකක් ගාලා සීනි ටිකක් දාලා කන්න. එහෙම නැත්නම් ජෑම් බටර් දාලා කන්න. නමුත් මේ වගේ දෙයක් පොඩි ළමයේ කියන්නේ දරුවෙක්ට වගේ නම් ඉස්කෝලේ ගෙනියන්න ඕනත් පාම්පෙති දෙකක් හරි වෙනස් විදියකට හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මෙන්න මේ විදියට අපිට කොටු කපා ගන්න තමයි ඕන, පොඩි පොඩි කොටු. ඊට පස්සේ අපි මේ බිත්තරේට ගම් මිරිස් ටික, ලුණු ටික දාලා මේක හොඳට එක බිත්තරයක් ඇති පාන්පෙති දෙකකට පාම්පිටි දෙක දාලා මේක හොඳට බිත්තරයත් එක්ක මේක හොඳට කවලම් කර ගන්න ඕනේ. මේ සාරු මේ පාම් කෑලි වල ගෑවෙන්න තමයි ඕනේ. ඊට පස්සේ තෙල් ටිකක් හරි මාගරීන් හරි බටර් හරි දාලා ගොඩාක් වැඩි ගින්දර නෙමෙයි සාමාන්‍ය ගින්දරේ තියලා බටර් ටික දිය වුණාම මෙහෙම හොඳට පෑන් එකේ අපි ගාගමු හැම තැනටම. ඊට පස්සේ මම මේ පෑන් එකට දාලා මේ පාන් ටික හොඳට තුනී කරගන්න ඕනේ. ඒක සමානව ලස්සනට රවුමක් වගේ එනකම්. ඊට පස්සේ මේක හිමින් සැරේ අඩු ගින්දරේ තියෙන්නේ මේක හැදෙන්නේ යටපැත්ත හොඳට ලස්සනට බ්‍රවුන් වෙලා එකට එකතු වෙලා තියෙනවා. මේක හැදුනට පස්සේ අනිත් පැත්ත හරවලා තමයි මේ අපි මේව ටික දාන්නේ. ඕගලන්ට කැමති නම් තඹපු මාළු, චිකන්, එහෙම නැත්නම් සොසේජස්, හැම්, බේකන් ඕනි දෙයක් දාන්න පුළුවන්. ඉතින් හදිසි වෙලාවකට හදන නිසා මම මේ gedara තියෙන තක්කාලි ටිකක්, ලුණු, අමු මිරිස් වගේ දේවල් ගත්තා. චීස් අවශ්‍යම නැහැ. චීස් තියෙනවා නම් ගොඩක් හොඳයි. තක්කාලි සෝස්, පිට්සා සීසනින් ඒ වගේ දැම්මම ඔක්කොම එකට චීස් ටිකක් දැම්මම අර පිට්සා වගේම එනවා. ඉතින් දරුවන්ට නිකම්ම නිකම් පාන්පිටි දෙකක් දෙනවට වැඩිය මේ වගේ වෙනස් විදිහකට පාන්පිටි දෙකක් අපිට පිළිගන්වන්න පුළුවන් නම් දරුවෝ ගොඩක් ආසරේ. මෙන්න මේ වගේ මම දැන් මේ වෙලාවට ලිප ඔෆ් කරනවා. ලිප ඔෆ් කරා මොකද අපිට මේ පැත්තට දාගන්න ඕනේ අර පිට්සා එකක් වගේම. අපි මේක උඩට තක්කාලි සෝස් ටිකක් දාලා මේකට මුත්‍රාල්ලා චීස් දාන්නත් පුළුවන්. මම මේ කුකින් චීස් ටිකක් ලංකාවේ ස්විස් චීස් කියලා තියෙන්නේ, අන්නේ චීස් ටිකක් තමයි දාන්නේ. චෙඩා වුණත් කැමති චීස් එකක් ගන්න පුළුවන්. චීස් නැතුව වුණත් හදන්න පුළුවන්. චීස් ටිකක් දාලා ඊට පස්සේ අපි මේ
ලුණු එහෙම දාගමු. ඊපස්සේ තක්කාලි. ඕකලම් පිට රටක වගේ ඉන්නා නම් පාට පාට බෙල් පෙප්පර් කොළ පාට රතු පාට එහෙම දාන්න පුළුවන්. ලංකාවේ නම් අපිට හරි ගානම් ඒවා. අපේ ගෙවල් වල හැමතිස්සෙමත් නැහැනේ. අමු මිරිස් ටිකක් නම් තියෙනවා. මාළු මිරිස් නම් තියෙනවා. ඕකලම් බබාලට හදනවා නම් බෙල් පෙප්පර් වගේ දැම්මට කමන්නේ. ඒක එච්චර සැරම නැහැනේ. නැත්තම් අමු මිරිස් නම් දාන්න එපා පුංචි බබාලට. ඊට පස්සේ ආපහු සර ඉතුරු කරගත්ත චීස් ටික ආයේ දානවා. ඉතින් කලින් දාපු චීස් ටික මෙල්ට් වෙලා පේනවා නේද ඔකලන්ට? දාලා ඊට පස්සේ තමයි ලිප් ඔන් කරන්නේ. නැත්තම් මේ වගේ වෙලාව වෙනකොට චීස් ටික මෙල්ට් වෙන්න වෙලාවක් නැහැ. මේ යටපැත්ත කර වෙනවා. ඒක නිසා තමයි ඕෆ් කරලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. දැන් ඕෆ් කරලා තියෙන්නේ. දැනුයි අපි ආපහු ලිප් ඔන් කරන්න. ගොඩාක් අඩු කරලා ඊට පස්සේ මේ වගේ මූඩියෙන් වහලා චීස් ටික මෙල්ට් වෙලා ලූණු අමු මිරිස් බාගෙට තැම්බෙනකන් අපි තියාගමු. පිට්සා සීසනින් දාන්න අමතකුණානේ අපිට. දැන් පේනවනේ බාගෙට මේ චීස් ටික මෙල්ට් වෙලා තියෙනවා. මේක දැම්මම හරියට පිට්සා සුවඳම එනවා. වගේ පොඩ්ඩක් පිට්සා සීසනින් දාලා ආයෙ වහමු. දැන් තව ටිකකින් අපිට ගන්න පුළුවන්. චීස් මෙල්ට් වේගනේ ඇවිල්ලා තියෙන්නේ. යට හොඳට හැදිලා තියෙන්නේ. පාන් ටික ලස්සනට බ්‍රවුන් වෙලා තියෙන්නේ. නමුත් චීස් ටික තව මෙල්ට් වෙන්න රස්නෙට ලිප ඔෆ් කරලා ටිකක් වෙලා මේ වගේ මූඩින් වහලා තියලා ඊට පස්සේ අපි සර්ව් කරමු. හරි සුවඳයි. පිට්සා එකක් වගේම සුවඳයි. අපි පිට්සා සීසනින් දාපු හින්දා බලන්නකෝ. පාන් පිටි දෙකකින් මේ වගේ එකක් හදාගත්තොත් පුංචි දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්න වගේම තරුණ දරුවන්ටත් එකම දේ කනවට වැඩිය වෙනස් විදියකට පාන් පිටි දෙකක් පාවිච්චි කරලා මේ වගේ කෑමක් හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන් ඉන්න පුංචි දරුවෝ මං දන්නවා ඉක්මනටම අම්මලත් එක්ක එකතු වෙලා මේක හදයි කියලා. එහෙනම් මේ වගේ තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.